අයිබෝවා. ඉතින් කැලණිය විශ්වවිද්‍යාලයේ අකුරට සවියක් කියන වැඩසටහන යටතේ ජපන් භාෂාවට අදාළව ජපන් භාෂාවේ ඒ කොටසට අදාළව තියෙන YouTube channel එකට තමයි ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්නේ online කියෝෂි. ඉතින් ඔයගොල්ලන්ව ඉස්සෙල්ලා අයිබෝන් කියවගේ සාදරයෙන් නැතත් අයිබෝන් කියලා පිළිගන්නවා. මේ දවස්වල ඉතින් අපි දන්නවා කොරෝනා තියෙන හින්දා ගෙදරින් එළියට බහින්න විදියක් නැහැ, ක්ලාස් යන විදියක් නැහැ, ඉස්කෝලේ යන විදියක් නැහැ. මම දන්නවා වැඩ සීරම ගොඩක් වෙලාවට අඩාල වෙලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට පුංචිම හරි අපේ මේ කරන වැඩසටහනින් උදව්වක් වෙයි කියලා හිතලා තමයි මේ වැඩේ පටන් ගත්තේ. ඉතින් මේ මෙතෙක් කල් ඕගොල්ලෝ ඉගෙනගෙන ආපු දේවල් තියෙනවා ජපනිස් සිලබස් එකේ. ඒ සිලබස් එකේ සේරම දේවල් අපිට අපි ඉස්සරහට කව කරන්න බලාපොරොත්තුවක් නැහැ. එහෙම සේරම කව කරන්න බෑ මේ පොඩි කාලයක් ඇතුළත. ඉතින් ඕගොල්ලන්ගේ උනන්දුව සහ උත්සාහය කැපවීම මත සහ ඒ දේ මත ඕගොල්ලන්ට අවශ්‍ය දේවල් මොනවද කියලා අපි අරගෙන එකතු කරගෙන ඒකට අදාළව පාඩම් මාලාවක් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් රැඳිලා ඉන්න අපිත් එක්කම තව එක දෙයක් කියන්න ඕනේ. ඉතින් අපි ටීචර්ස්ලා නෙමෙයි, ඔයාගේ ටීචර් තරම් හොඳට අපිට මේක කරගන්න අමාරු වෙයි අවබෝධ වෙන විදිහට. හැබැයි අපේ පුළුවන් උපරිමේ අපේ කට්ටිය සේරම දෙලා එකට එකතු වෙලා මේ වැඩේ උපරිමයෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් විශ්වාසය තියලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ, YouTube බලන්න බැරි අය ඉන්නා මෙතන මේ group අපේ WhatsApp group එකේ තියෙන group එකේ ඉන්නා YouTube බලන්න බැරි අය. ඉතින් ඒගොල්ලෝ කවුරු හරි ඉන්නවා නම් අනිවාර්යෙන් අපිට පෞද්ගලිකව හරි නැත්නම් comment එක හරි කතා කරලා අපිට කියන්න. data ප්‍රශ්න තියෙනවා, Wi-Fi නැති අය ඉන්නා, ඒතකොට YouTube වල ගොඩක් data කැපෙනවා. මොන හරි ක්‍රමයක් අපි හදාගමු. ඒ හින්දා පොඩ්ඩක් කතා කරන්න, කතා නොකර ඉන්න එපා. ඒ වගේම මේක විශේෂයෙන් සඳහන් කරන group එකේ ගොඩාක් කට්ටිය ඉන්නවා. මම දන්නවා අනිවාර්යෙන් ඔතන අපේ net JLPT කරන කට්ටියත් ඉන්නවා, මම දැනුවත්වත් ඉන්නවා කට්ටිය. ඉතින් සමා වෙන්න ඕනේ ඕගොල්ලෝ. ඒකට හදපු group එකක්වත් channel එකක්වත් නෙමෙයි මේක. මේ 2020 ඒ level පෙනිසින්න අපේ නංගිර මල්ලට හදපු channel එකක්. ඕගොල්ලෝ සමා වෙන්න. ඉතින් අපි ඒක ගැනත් මොන හරි බලමු. ඉතින් සමා වෙන්න ඕනේ. ඊට පස්සේ තව කියන්න ඕනේ, මේ videos පුළුවන් තරම් කට්ටියට share කරන්න. තමන් තනියෙන් බලලා කැම්පස් එකේ කට්ටිය group එකේ මම ඉන්නවා කියලා නිකන් ඉන්න එපා. අනිත් යාළුවට, ඔයාගේ යාළුවට, ඔයාලා ඉස්කෝලේ groups තියෙනවා. අපේ කාලේ වගේ නෙමෙයි දැන් ඔයගොල්ලන්ට groups තියෙනවා online internet එකෙන් ඕන වැඩක් කරගන්න පුළුවන් විදියට. ඉතින් ඒ groups වල share කරන්න link එක share කරලා මේ කට්ටිය දැනුවත් කරලා පුළුවන් තරම් කට්ටිය add කරලා මේ වැඩේ හොඳට අපි කරගෙන යන්. ඉතින් තව ප්‍රධානම කාරණාව තමයි අපි කරන පාඩම් ගැන තියෙනවනම් මොන හරි ප්‍රශ්නයක් අනිවාර්යෙන් නොතේරෙන තැන කියන්න. ඒ වගේම මොනහරි තව ඔයාගේ අදහසක් තියෙනවා නම් අයියේ මෙහෙම කරලා දෙන්න පුළුවන්ද, අක්කේ මෙහෙම කරලා දෙන්න පුළුවන්ද කියලා ඒක කමෙන්ට්ස් වලින් හරි අපිට පෞද්ගලිකව කතා කරලා හරි අනිවාර්යෙන් කියන්න. නොතේරුණ දෙයක් තේරුණා වගේ ඉන්න එපා කොහොමවත්ම. ඒක ලොකු අමාරුවක් වෙනවා, ඉස්සරහට යද්දී අවුලක් වෙනවා. ඒ හින්දා නොතේරුණ දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කතා කරන්න කියන්න කියලා ඉල්ලනවා ඕගොල්ලන්ගේ. එතකොට තමයි මේ වැඩේ ඔයාටත් සාර්ථක වෙන්නේ, අපිටත් සතුටක් දැනෙන්නේ. අපිත් අපේ කාලෙ මිඩම් කරලා තමයි මේ වැඩේ කරන්නේ. ඕගොල්ලන්ගේ උපරිම සහයෝගය බලාපොරොත්තු වෙනවා. ඉතින් වැඩේ ගොඩ දාගෙන යන්. අපි දැන් මේ දවස් දැන් ඊයේ මං හිතන්නේ group එක හැදුවේ හදලා ඒ කට්ටිය ඇඩ් කරගත්තේ. දැන් අද කට්ටියගේ ප්‍රශ්න කතා කරලා මොනවද තියෙනවද. ඉතින් අපි දැන් ලිස්ට් එකක් හදන. අපිට ඒ තන්තෝ කට්ටිය කියන්නේ ඒක බාරව කටයුතු කරන කට්ටිය බෙදාගෙන ඉන්නේ. දැන් හෙට හෝ අනිද්දා වගේ වෙනකොට අපිට පාඩම් ටික හදලා ඔයගොල්ලන්ට වීඩියෝස් ටිකක් දාන්න පුළුවන් වෙයි. ඉතින් අපි අප්ලෝඩ් කරාම අනිවාර්යෙන් ඔයාලට group එකේ මම අපි සඳහන් කරන්න. ඉතින් අනිවාර්යෙන් මේක කට්ටියට ෂෙයා කරලා පුළුවන් තරම් උපරිම කෙනෙක්ට මේකෙන් දෙයක් නෙලා ගන්න පුළුවන් විදිහට වැඩ කටයුතු කරන්න කියලා ඉල්ලනවා. ඉතින් ජය වේවා. Bye.